ප පාඩමකට சூதாනம் விலைදැ ඔය ரந்திන්නේ. ඉතිං මමත් புතාல මௌබස පාඩමට අදාலව துොறතුරු சோයමු කියන மாතෘකාව කතා කරන්න තමයි මමත් சூதாනම් වෙලා. ඉතින් புத்தி අපිට පවිත තොරතුරු ඕන වෙනවා. තොරතුරු ගොඩක් වැදගත්වෙනවා. අපි. ඉදිනිදා ඉගනීම් කටයුතු කරනකොට විතරක් නෙමේ ගෙද්දර දුර ජීවත් වෙන ොටත් අපි සමාජයත් එක්ක ජීවත් වෙනකොටත් අපිට තොරතුරු ගොඩාක් වැදගත් ඉතිං මොනවද පුත මේ තොරතුරු කියන්නේ කියන්නක බලන්න තොරොතුරු කියන්නේ මොනවද හරි ආසයි නේද ඔයාලත් එකක්ක දේවල් ගෙනන තොරතුරු හොයන්න්න තොරොතුරු ලබාගන්ඩ තොරතුරු කියවන්න තොරතුරු බලන්න තොරතුරු අහන් ගොඩක් ආසයි ඉතින් මොනවද මේ තොරතුරු කියන්නේ විස් විස්තර තමයි හැබැයි මෙහෙමයි පොත්තේ. තොරතුරු කියන්නේ යම්කිසි දෙයක් ගැන. ඒමනත්තං ස්ථානයක් ෙන්න්ඩ පුළුවන් සිද්ධියක්ක වෙන්නඩ පුළුවන්, කවුරු හරි පුද්ජලී ැනවෙන්ඩ පුළුවන්. ඕනෑම දෙයක් ගැන අපි ඒ ගැන ලබාගන්න නිවැරදි විස්තර දේවල් වවැලට තමයි අපි තොරතුරු කියන්නේ. ඉතිං අපිට මෙ වැදග තොරතුරු අපිට අවශ්‍ය වෙනවා, ඉතාල දුවල වගේ චූටි දරුවන්ට මේ මනස වර්ධනය කරගන්ඩ නෝන වඩාගන්්ඩ, විවිධ තොරතුරු ඕන වෙනවා. අපි මේ තොරතුරු ලබාගන්නවා විවිත ක්‍රමවලින්. නේද. අපි ඉතින් මේ තොරතුරු ලබාගන්න විවිධ ක්‍රම ඒව ගැනත් අද අපි කතා කරනවා. මේ තොරතුර හොයාගෙන යනකොට. ඉතින් මොනවද අපිට මේ වැදගත් කියන ස්ථාන ගැන දේවල් ගැන පුද්ජලයු ගැන සිද්ධ ගැන, තොරොතුරු බාගන්න ක්‍රම කියලා අපි මුලින්ම බලමු. මේ මොනුවද පේණිපුති. අපිටඉදිනිදා අවශ්‍ය තොරතුරු ලැබෙන ක්‍රම තමයි මේ පේන්න පුතාලට. මේවා එකින් එක පැහැදිලි කරනවා පුතාලට. කොහොමද අපිට තොරතුරු ලැබෙන්න්නේ කියන එක පුතාලට මම දැන් ඉදිරියට පැහැදිලි කරගෙන යනවා. මොනවද විවිධ මාධ්‍ය තියෙනවා නේද. අපි එකින් එක පැහැදිලි කරගෙන විස්තර කරලා, පැහැතිලි කරගම්මු. අවබෝධ කරගම්මු. ඉතින් පුතේ බලමු මේ මොනුවද. පුවත්පත් නේද. පුවත්පත්තුොල විවිත තොරතුරු තියෙනවා. පුතාලට ගැලපෙන පුවත් පැතු තිෙනවා වට අපි කියයනවා ළමා පුවත් පත් කියලා. ඊට පස්සේ මං ඉස්සරල පෙන්නුවා වගේ මේ වගේ රට රටවල් ගැනම තොරතුරු අපේ රටේ තුොරුතුරු ඒවාගේ විවිත තොරතුරු තියනෙන පුවත්පත්, අපි කියවනවා නේද. ඉතින් මේ වගේ මොනවද අධ්‍යාපනකව වැඩ සටහනුත් තියෙනවා. තව මොනුවද ආගමික ඕ ආගමික තොරතුරුත් තියෙනවා. දේශපාලන තොරතුරුත් තියෙනවා. තව ඕ වෙළඳ දැන්නේනුත් තියෙනවා. තා මොනවද තියෙන්නේ. ඕ! ඒ වගේ බොහෝ තොරතුරු අපිට මේ පුවත් පත්තලින් ලබා ගණ්ඩ පුළුවන්. එතිදිනෙදා. පාරිදි මගතුරටයේදදි සිද්ද වෙන ඒ මැත්තන්ග ගවල්ල හරි කොහෙද හරි සිද් වෙන අනතුර ගැ තොතුරු තියවනද. අනතුරු ගැත් තියෙනවා. ඉතිං ඒවගේ ගොඩක් තොරතුරු මේ පුවත් පත්වලින් අපිට බලාගන්න පුොළොහන්. ඉතින් පපුති මේ පුවත් පත්වල තියන තොරතුරු අපි කියවන්න ඕනනේ කියවඩනං මේ පුවත් පත්වල තියෙන ොරතුරු මොනවා වෙඩෝ නෙද. ඒවා? ිය යෙන්නේ එතකොට මේකට අපි කියවා මොනමාධ්‍යියකේ ලද මේවා ලිකිත මාධ්‍ය අපි කියවල තමයි මේ වගේ තොරතුරු ලබාගන්නේ. ඒම නේද පුතාලටත් කියවල කතන්දරසිින්දු. එතකොට ක්‍රියාකාරකම් විෂයන් එකක විෂයන්වලට අදාළ වැඩ පැවරුම් ඒවාගේ තොොතුරු ඒවගේ විස්තර තියන පත්තර තියනවා අපුවත් පත් තියෙනවා පුතාල වෙනුවෙන්ම. මුද්‍රණය කරපු පුතාල ඒව කියවනවා කියල මම දන්නවා. ඉතිං එතකොට පුතාල දැන් දන්නවා. අපිට තොරොතුරු ලැබෙන එක මාධ්‍යයක් පුවත් පත් ඒ ලිකිත මාධ්‍යයක්. ඒවා අපි කියවල තමයි ඒ වගේ තියන තොරොතුර දැනගන්නේ. අපි ඒගාවට බලමු. හැම පුතෙක්කුගේම දුවකුගේම ගිවල්වල මීම ඇති. පන්තිකාමරවලත් සහර පන්තිවල මීවත් යාගෙන ඉන්නවා. පුතාලට විවිත තොරොතුරු ලබා දෙන්න. නේද. මේ ගුවන් විදුලිය. මේ විත ගුවන් විදිලි තියෙනවා. ටි අතීතයේ පාවිච්චිකරපු ගුවන් විදිලි තියෙනවා ඉට පස්ස ටිකක් කාලයක් ග්‍යාම පාවිච්චි කරපු. විවිත ආකාරේ ගුවන් විදිලි පුතාලට මේකින් දැකගන්න පුළුවන්. ඉතින් පුති මේ ගුවන් විදිලි වලින් අපි කොමද තොරතුර ලබාගන්න. ගුවන් විදිලවෙලින් තොතුරු ලබාගන කියවලාද නෑ අපි ගුවන් විදිලිවල තොරතුරු ලබාගන්නේ අහාලා අහලා ඒකට කියනවා මේ අහනවන මේ ගුවන් විදිලී එතකොට අපි මේ මාධ්‍යයට කියනවා මොන මාධ්‍ය කියලද මොකක්ද කියන්නේ ශෞ්‍ය මොකදද වච්චන ශෞ්‍ය මාධ්‍ය කියලා කියනවා එතකොට අපිට තොරතුරු අසා දැනගන්න කොට අපි ඒකට කියනවා ශෞ්‍ය මාධ්‍යය කියලා ඉතිං අපි පලමු තවත් අපිට තොරතුර ැබෙන මේකනන් දන්නවා. රූපවාහිනී. ඉතින් පුති රූපවාහිනී විවිධආකාරේ රූපවාහිනි පුතාලාද දැම්පේනවා. ඇතින් මේ රූපවාහිනයෙන් අපිට ඇත්තටම පුතේ තොරතුරු ලබාගන්න මංඟර මුලින්කිීව පුවත් පත් ඉට පස්සෙ ගුවන් විදිලි. ඒවට වැඩිය ටිකක් මේ පහසුවක් දැනෙනවා රූපවාහිනයෙන්. නේද පුතාල අනිත්තික තොරතුරු හොයන්ඩ ගොඩක් කැමතිත් මේ මාධ්‍ය භාවිතා කරන්න මොකද ඒකට හේතුව මට කියන්නකෝ. රූප පේනවා ඕ! රූප පේනවා විතරක් නෙමේ අපිට ඇහෙනවයි පේනවයි දෙකම සිද්ධ වෙනවා. එතකොට පුතාල් හරියාසයි දැකලා තොරතුරු දැනගන්න. ඉතිං අපිට ඒක වැදගත්වෙන්නේ අපිට කණෙන් අහන්නත් පුළුවන් ඇස් දෙකෙන් බලාගන්නත් පුළුවන්. එතකොට අපිට ඒකෙන් ලැබෙන තොරතුරු වඩා හොඳින් අවබෝධ කරගැනීමේ පහසුව තියෙනවා ඉතිං මේකට අපි කියනවා මොන මාධ්‍ය කියලද කියන්නේ ොකක්දදිස්සලමංකේවා ලිකිත මාධ්‍ය ශෞ්‍ය මාධ්‍ය මේ මේ මාධ්‍ය මුොකදෙම හල නැද්දේ වචනයේ මේක දෙකක් එකට එකතුවෙලා තමයි මේක අපි කියන්නේ මාධ්‍ය කියලා මොකද්ද පේනවට කියනවා අපිට දෘශ්‍ය පේනවා එතකොට අපි මේකට කියනවා ශෞ්‍ය දෘශ්‍ය මාධ්‍ය ඇහෙනවා පේනවා දෙකම සිද්ධ වෙනවා ඉතිං ඒ නිසා රූපවාහිනි අපිට වැඩියෙන් පහසුවක් දැනවා මේ තොරතුරු ලබාගන්න දැන් පුතාල තොරතුරු ලැබෙන මාත්‍ය තුනක් අඳුන ගත්තා. පුවත්පත් ගුවන් විදුලිය ඔහු හූපවාහින. හරි බොහොම හොඳයි. අපි බලමු තවත් අපිට තොරතුරු ලැබෙන කරම අන්තර්ජාලය තැන් වර්තමානයේ ඒ කියෙ ද මේ කාලි මේ අන්තර්ජාල පහසුකනුත් ඉතා එහලින්ම තියෙනවා නේද. අන්තර්ජාලය භාවිතා කරන්න ඇත්තරම කුඩා දරුවපවා අවබෝධයක් තියෙනවා. සමහර වෙලාවට ඔයාල වගේ දරුව එක කතා කරන්නකොට මේ අපිට වැඩීටයන්ට වැඩි අන්තර්ජාලය පාච්චි කරන පුතාලා දන්නවා. ඉතිං අන්තර්ජාලය හරහා අපිට අපේ රටේ තොරොතුරු විතරක් නෙමයි වි්විධ රටවල මුළු ලෝකේ පුරාම් පැතිරීච්ච තොරතුරු අපිට අන්තර්ජාලය හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නේද. පරි ගනක ඒ වගේ ආශට්‍රීන් ඉතින් පපුතිමි අන්තර්ජාලයේය පාවිච්චි කර් ඕනේ අපි කොහොමද. අපිට හිතින හිතින විදිහට පාවිච්චි කරන්නේ යන්නේ පා. ඒ මොකද දන්නවද. අන්තර්ජාලයේ ඇත්තටම පුත පාවිච්චි කරඩ ඕනේ. අපි දැනුම වඩාගන්ඩ තොරතුරු ලබාගන්ඩ අපි අන්තර්ජාලයේ පාවිච්චි කරන්න ඕන. හැබැයි වැඩි හිටියොත් එක්ක. අම්මල තාත්තලා එම නැත්තම් වැඩිහට අක්කලායි කියලා නැන්දල මාමල කවුරු හරි ඒ පිළිබඳවඔබු. නැත්තම් පන්තියදි ගුරුතුමි ඒ වගේ අඒක තමයි අප අන්තර්ජාලයට පිවිසිලා විවිධ අපිට අවශ්‍ය තොරතුරු ලබාගන්න ඕන පුතාලඒක කරන්න ඕනේ ඒ විදිහට. නේද. එතකොට මුළු ලෝකයේ පුරාම තියන තොරතුරු එක්කම පරිගණක ජාලයකින්. එකට එකතු වෙලා අපිට මේ ලැබෙන තොරතුරු අන්න ඒකට තමයි මේ අන්තර්ජාලය කියන්නේන් හැටවල් අතර මුළු ලෝකේ පුරාම පැතිරිචච පරිගණක ජාලයක්. ඉතිං ඒක නිසා මේකෙ තොරතුරු අතිවිශාලයි කියලා නිම කරන්න බෑ. අපිට ඕනෑම කෙනෙකුටත් මේ අන්තර්ජාලයට පිවිසෙන්න්න පුළුවන්. අන්තර්ජාලය හර ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක පහසුකන් තියෙනවන තොරතුරු ලබා ගැනීමේ හැකියාව. අන්තර්ජාලය ඔස්සේ තියෙනවා. ඉතින් පුතේ දැම් පුතාල දන්නවා අපිට මේ තොරතුරු ලැබෙන ක්‍රම අන්තර්ජාලයට කිහිල්ල පුතාලටත් පුළුවන්වෙඩ ඕනේ පුතාලට අදාල විවිධ තොරතුරු හොයන්න. මමත් ඉතිං අන්තර්ජාලය ඔස්සේ විවිධ තොරතුරු හොයාගෙන යනකොට මමත් පුතාලට වැතකත් වෙන ස්ථානයක තොරොතුරු ොයාගෙනයි යාවි. මේමොකත් සීගිරිය ගැන තොරතුරු මමත් හොයාගත්තා. ඒවා පුතාලට ඉදිරිපත් කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ.කෝ බලන්න සීකිරිය ගිහින් තියෙනයි. ගොඩක් අයි ගිහින් තියෙනවානේද සමහරය ගිහිල්ලා නැතුව ඇැති. හැබැයි යාලත් වෙලාවක් ලැබුණහම සුදුසු වෙලාවක් බලලා වැඩිට යොත් එක්ක ගිහින් බලන්නකෝ. එතකොට මම්මේ කියන තොරතුරු හොන්ඳට මතකතියාග නනිඳලා. ස්ථානයට ගහිලා බලන මම කියෙනවා ඉතන තියෙනවාද කියලා හරි. ඉතින් පුතේ මේ සීගිරිය ගැන තොරුතුරු කියන කොරහොඳදට හගන්න මම ප්‍රශ්න හනෝ ඊට පස්සේ මම දෙනවා මේ මම මේ කීවදවල්ලොලින් උයාලට වා්‍ය පහ එම නැතන් තුනක් වු පුළුවන් තර්මක් ලියන්නත් දෙනවා ඒක නිසා හොඳ අවබෝධයෙන් අහගනින්න ඕනේ. පුති මේ සීගිරිය තියන්නේෙ කොහෙද ීගරිය යෙන්නේෙ කොහෙද කියලා දන්න පුතාලා ඉන්නව ඇති. සීගිිය තියන්නේ කොහෙද මන දිස්ත්‍රික්කේද. සීගිරිය තියෙන්නේ පුතේ මාතලේ දිිස්ට්‍රික්කයේ මාතලී දිස්ත්‍රික්කට සම්බන්ධ වෙලා තමා මේ සීගිරිය පිහිටලා තියෙන්නේ. එතකොට සීකිරිය මාතලී දිස්ත්‍රික්කෙන තියෙන්නේ. එතකොට මේ මාතලී දිස්ත්‍රික්කය අයිති පලාාතමකක්ද පුතාල දන්නාදෙන්. ඌ බොහොම හොඳයි. මාතලයේ දිස්ත්‍රික්ක යිතිවෙලා තියෙන්නේ මධ්‍යම පලාතට. එතකොට දැම් පුතාල දන්නවා මේ පේන ස්ථානය තියන්නේෙ කොහෙද කියලා. මාතලයේ දිස්ත්‍රික්කයේ මත්‍යම පලාතේ. හරි මේ පේන පරවතය සීගිරි පර්වතය පුතේ ී මීටර එකසි අසුවක් උසයිලු. මේ පර්වතයේ උස මීටර එකසි අසුවයි. එතකොට මක බොහොම විස්මිත නිර්මාණයක් මං ඉතින් දැ මේකි වැදගත් එක වචනයක් මට කියවුණේ නෑ මීගොල්ලු අති ඔයාලා අතින් කියවල් මේක කාගේ නිර්මාණයක්ත්ද. මම කියන්නට ඕනෑ දන්න. බොහොම හොඳයි උක්කොමලා කියනවා කාගෙ නිර්මාණ මන් දන්නවා දැ මේක නරඹණ අයත් කෑග හල කියනව ඇති රූප අයිනයේ ඉදිරිිය ඉඳලා. කාශ්‍යප රජතුමාගේ නිර්මාණයක්. මේක පුති ලෝකවුරුමයක්. ඇත්තටම මේක ගැන ලොකු අවධානයක් යොමුවෙලා තියෙන විස්මිත අපේ රටේ තියන ජාතික සම්පතක්. ඉතිං මේක තියෙනවා විවිත දේවල් පුතාලට දැම් මේ පේනවා මේ තියෙන්නෙ මොකක්ද. මේ තමයි පුතේ කැටපත් පෞර මේකට විශේෂ තැනක් හෙමිවෙනවා මේ සීගිරිය ඒකට හේතුව දන්නවද. ඌ කුරුට ගිල් කියලා තියෙනවා ඉතින් කුරුටු ගිලිය කියලා තියෙනවා කියලා දන්නවනේ අපි බලමු මේ කැටපත් පවර ගැන තොරොතුරු ටික. පුති මේ කැටපත් පවුර කණන්නාඩියක් තරං මට සිලිටියුරු එක කියන්නේ බොහොම ඒ මේ පැහැදිලීලු. ඉතින් මේකට අතීතය ඉඳලා. ආපුර අචවරු ඇමතිවරු එතකොට පැවිදි අපි පැවිදි උතුමාන් එතකොට සාමාන්‍ය ජනතාව. කොමලා මේ ගැන අදහස් විවිත අදහස් මේ කැටපත් පවුර තම සඳහන් කරලා තියෙන්නේ ඉතින් පුතාලා මේ ස්ථානයට ගිහාම මේක දැක බලාගන්න පොළුව පිවිසෙන මේකනිකං ප්‍රාකාරයක් වද පෞුරක් වගේ මේ කැටපත් පවර තියෙනවා. ඊට පස්සේ බලමු අපි මේක තියෙන්නේ මේ මොනවාද බොහොම හොඳයි. සීගිරි බිතු සිතුුවම් පුතේ මේ සීගිරි බිතු සිතුුවම් ඉතා වැදගත්කමක් දකිනු. ඒ කියන්නේ බොහෝම ඉතා දක්ෂ ලෙස මේව නිර්මාණය කරලා තියෙනවා. ඒවගේ මේ බිතු සිතුුවම්බල තියෙනවා වැඩිපුරු තියනෙ පුතේ කාත ඕ කාන්තාවන්ගේ සිතුුවම් තමයි මේ සීගිරි බිතු සිතුුවම්බල තියෙන්නේෙ. මේ තියෙනෙ පුතේ ඒ පිවිසුම් මාර්ගය. සීගිරියට පිවිසුම් මාර්ගය, මේකට අපි කියනවා සිංහ පාදය කියලා. ඒහින්දා මේක ගැනත්දැම් පුතාලා අවධානය යොමුකරගන්න ඕනෙ. ඉතින් පුතේ තව බලමු අපි. මේ තමයිපුතේ කාශ්‍යප රජතුමාගේ මාලිගාවි නටබුන්. මෙතන්ට ගිහාම පර්වතයේ ටිකදුරක් ඇවිදගෙන යනකොට, කාශ්‍යප රජතුමාගේ මාිගාව පුතාලට දැක බලාගන්න පුළුවන්. මේ උද්‍යානයේ. ඉතා මනස්කාන්ත උද්‍යානයක් තියෙනවා. මේකේ දුර්ලභ ගනේ ශාක එහෙමත් තියෙනවා. ඉතිංපුතේ තවත් බලමු අපි නාන තටාක පොකුණුම සීගිරිය තුළ දක්නට ලැබෙනෝ. ඉතිංපුතේ දැම් පුතාලා මේම හොඳින් අහගෙන හිෙටියනං පුතාලා මෙ සීගිරිය ගැන වාකෙ ටිකක් ලියන් ලෝන. මංකිව්වා උසකීයද කියද උස ඒලියන්න ඕනේ. එතකොට ඒක පිහිටලා තියෙන දිස්ත්‍රික්කය පලාත ඉවත් එක්ක, හකි පහක්විතරලියන්න පුුවන් ඊට වැඩිල න්නපුලුවන් ගොඩක්දේවල් කි්වා.ඉතින් පපුතින් ම පුතාලට වැදගත් තව ස්ථානයක් තෝරගත්තා. ඒ තමයි මොකක්ද කියලා අපි බලමු මෙ තුොරතුරු හොයාගෙන යනකොට. සිංහරාජ වනන්තරය. සිංහරාජ වනාන්තරය පිහිටල තියෙන්නේ කොහෙදකි අන්නකෝ අපි ටිකක් ඉක්මට කතාකරගෙන ඒන්ද මුට අවබෝධෙන් ආගින්. සිංහරාජ වනාන්තරය තියෙන්නේ දිස්ත්‍රික්ක තුනකට මයිම්ම. මොකක්ත්ඒේ දිස්ත්‍රික්කය. ගාල් මාතර රත්නපුරේ. මේක බොහොම වැතකත් ස්ථානයක් මේක දුර්ලපගණයේ ශාක කොටා අක්තියෙනවා. නේද එත කොට තවමුණවාද මේකෙ තිෙන්නේ. සත්තු නිදැල්ලේ නොබොහෝම නිදැල්ලේ හැසිරෙනව සතුන්. මේ විවිධ සත්තු ඉන්නවා. පුතාලට මේ වගේ නම් එකිනෙ එක කියන්න ඕනෑ පුතාල දන්නවා. බලන්ඩකොේ සිංගරාජ වනන්තර ඉන්න සත්තු හරිම නිදහසේ, ඒ ගොල්ලොන්ගේ ජීවිතයගෙන ඒගේ තමයි ලස්සන මල් තියෙනවා. ලස්සන මල් දෙැකගන්නත් පුළුවන්. තවමනවාද තියෙන්නේෙ. ලස්සන දිය ඇලිත්තියෙනවා පුතේ මේේ සිංහරාජ වනන්තරය ඇතුළේ. ඉතිං දැම්පුතාලා ගොඩාක් දේවල් මේ අන්තර්චාලය හරහා මල් ලබාගත්ත තොරතුරු පුතාලට කිව්වා. ඉතින් දැම්පුතාලා ඒ තුොරතුරු හිතට ඇරගෙන සිංහරාජය ගැනත්. ක්කෙ ටිකක් ලියන්න ඕනේ. එහිනං ඒක මත්තක තියාගෙන කරන්න ඕනේ. දෙන් අපි පුත මමම කරන්න හදන්නේ අන්තර්ජාලය හරපිට තොරතුරු වගේම විවිත රසවින්දන ලබා ගණ්ඩක් පුළුවන්. ගීතහන්න පුළුවන් කතන්දරහන්න පුළුවක්. අපි දැන් සූදානම් විමුද ඒ වගේ ගීතයක් රසවිඳින්න පුතාලාසයිනි තැන් අපි බලමු ඒවගේ ගීතයක් හසවිඳලා. naපුताala हो هاෙන. ලස්සන සින්දුවක් රසවිදා කියලා මම හිතනවා. ඉතිං පුතේදැම් මම චූටි වැඩක්තිෙනවා. පුතාලටත් පුළුවන් වෙන්න ඕනේ මම කියනවා මන්දෙන් රූපත් පෙෙන් රූපරාම පෙන්නවා. මේසිින්දුව නැවතත් පුතාලා රසවිදලා මේක සිද්කත් අවස්ථාවක් චිත්‍රයට නගන්න ඕනේ. දීචත් චිත්‍රයක් ඇැඳගෙනාව පුතාලට ඉතිං මීට වැඩිය ලස්සනට චිත්‍රාඳින්න පුළුවන්. පුතාල මටක් වැඩිය ලස්සනට චිත්‍රයාන්ඳන්න. හොඳද ඒනම් පුතාලා දැම්මී ගීතය රස වන්ධනේ. ඉතින් දැන් චිත්‍රයක් කඳින්නත් ඕනෙ. ඒ වගේම තමයි. දැන් දන්නවා සිතුවෙච්චදේ.මී සින්දුවෙන් කියවුුණේ මොකක්ද. සැලලිහිනිිචෝඩුවක් හේටිය බොහොම සතුටින් හිටියා. ඉතිං එතකොට, ඒ පාර්ම සැලලිහිනි අම්මයිතාතයි හරිආදර මේ පැටිය නැලෙව්වා. හිටි හැටියම දවසක්තා මොකක්ද වනේ. මොකක්ද වනේ. ඌ! මහා වැස්සක් ඇද වැටුණා. ඊට පස්සේ මකද වනේ ගගා ඇලදොළුවල් පිරිලා උත්තුරලා ගිය. ඊට පස්සේ ගග ඇලදොළුවල් පරිරලා උතුරලා ගියාට පස්සේ හුළගත්තිනනිපුතේ වහිනවෙලාවට ඉට පස්සේ ගස්මූල් වැටුනා කුරලුකූඩුව. බිම වැටෙන්ට ඇති එත්තකොට අම්මටයි තාත්තටයි බය හිතිලා හත්දයනෙ දේයනේ කියලා කෑගැහුවලු අනේ ඉතින් මේ කෑගහනකොට මේ අම්මගේ තාත්තගේ දුක දැක්කා කියනවා මේ ගීතයේ මේ මුළු තුන්ලෝකේම පාලනය කරන පාලකයක් එතුම දැක්කලු ඉටවස එතුම මකද කරේ මේ වැහි බිඳු ඉක්මනට අහසට ඇදන ඇරගෙන ලස්සන්ට වෙනද වගේ ඉර පාය පායහා ඉරු පෙරවාග දිල්ලුනා කියල කිවනේද. වනමල් පිපිලා නැටුවලු ඉතින් දැන් ඊට පස්සෙමකද වුණේ මේ කුරලු පෞල ලස්සට සතු ටින්ං හිටියලු. ඉතිං ඕක තමයි සිින්දුවෙන් කිීවේ. ඉතින් කතන්දරත් අහන්න කියලමං කිවන් ඉතින් මං ඔන්න සිින්දුුවම කතන්දරයක් වගේ කිව්වා. එනිසා පුතාලතැන් අන්තර්ජාලයේ භාවිතා කරලා මේ වගේ ගීත. කතන්දර අහන්න ඕනි. ඉතින් එතකොට තමයි පුතාලගේ දැනුම වර්ධනය වෙන්නේ. එතකොට පුතාලදැන් දන්නවා අන්තර්ජාලය ඔස්සේ අපි හොහෝමද විවිත තොරතුරු ලබාගන්න කියලා. බංමුලයිඉදන් කිව්වා පුවත් පත් රූපවාහිනි ගුවන් විදුලිය අන්තර්ජා පරිගණක දුරකත්තන ඕවගින් තමයි අපිට තොරොතුරු ලැබෙන්නේ. ඉතින් මම ඔන්න අන්තර්ජාලය හරහා විධ මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබාගෙන කිව්වා ගෙතර වැඩ පැවරුමකොත් දුන්නා. දෙකක් තියෙනවා. සීගිරිය ගැන සිංහරාජය ගැන වාක්‍යත්ලියලා අරමංකපු චිත්‍රයත් අහලා තවත් වැඩි වැඩියෙන් තොරොතුරු හොයා ගැෙන පුතාලගේ දැනුම වර්ධනය කරගන්න කියලා මම දැම් පාඩම අවසංකරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ උපදෙස් ඒ විත්තිහටම පිළියරගැෙන පුතාල තොරතුරු හොයන්ට වැඩිය මහන්සසිවිඩරුවන වැඩිහිටිය. සම්බන්ධ කරගෙනය ගොල්ලොන්ගේ උදව් ඇව. ඉතින් ගුරුගෙදර තවදුරටත් පුතාල ඉදිරියටත් මේ ගුරුගෙදර වැඩසටහන් අරම්බලා පුතාලගේ දැනුම වර්ධනය කරගන්න ඕනේ. අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. එතකොට පුතාලට තවතවත් මේවා බලලා. තවත් දැනුම අලුත් කරගන්න නැවත නැවතත් මේ වැඩසටහන එන්න ඒ යටුම් නාලිකාව ඔස්සේ නැවතත් පුතාල ගරුවරුත්ත එක්ක දෙමවපියෝත් එක්ක. ඒවත් නරම්ඹලා පුතාලගගේ දැනුමා අලුත් කරගෙන පුතාලගෙ දැන්මූ වර්ධනය කරගන්න කියලා ම කියනවා. ඉතිං පපුතිේ අතට මම්පුතාලගෙන් සමුගන්නවා තවත් මේ වගේ ලස්සන පාඩමකින් පුතාල හමුවන බලාපොරොත්තින් ඔයාල ඔකොටෝම සුබ දවසක් ආයු පොහුවන්.